ಇನ್ಮತ್ತೊಬ್ಬರು ನಿತರ ನಿತರ ಧರ್ಮ ಅಸಂಬ ಅಪೇಕ್ಷೆಗಳಿಗೆ ಸಬ್ ಸಾಂಸ್ಕಾರ ಒಬ್ಬಟ್ಟು ಸಮ ಸಂಸ್ಕಾರ ಸಾಧು 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 හැමදිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබේ ජීවිතයට ප්‍රායෝගික ඔබේ ජීවිතයේ ඇතිවෙන ගැටලු පීඩා කරදර මේ දහසකුත් බාධක ඉදිරියේ ධර්මයෙන් කොහොමද අපි රැකවරණයක් හොයාගන්නේ අපි කොහොමද ධර්මානුකූලව මේ ධර්මයෙන් අපේ ජීවිතයට ආරක්ෂාවක් හොයන්නේ පිංගුතුනි අද ඔබට ධර්ම දේශනාවෙන් මාතෘකා කරලා ඔබව දැනුවත් කරන්නේ ධර්මානුකූලව සත්‍යක්‍රියාවක් සිදු කරන ආකාරය ගැනයි. ඔබ දන්නවා ලෝකෙ මේ වෙනකොට මිනිස්සුන්ගේ මනසට ලොකු බියක් තැති ගැනීමක් ඉපදිලා තියෙන. සමහර වෙලාවට අපට මුණ ගැහෙන අය අපෙන් අහනවා හාමුදුරනේ අපිට මොනවා වෙයිද? එතකොට මෙවැනි දේවල් හිත ඇතුලේ කාවැදිච්ච පුද්ගලයෝ මේ සමාජේ ඉන්නවා. ඒ නිසා අපේ ජීවිතවල අපි ධර්මයේ දියුණු කර ගන්නකොට කොහොමද අපි මේ ස්වභාව ධර්මයෙන් අපේ ජීවිතේට ආරක්ෂාවක් රැකවරණයක් හොයාගන්නේ ධර්මානුකූලව කොහොමද අපි සත්‍යක්‍රියාවක් කරන්නේ අපි තුල තියෙන ගුණධර්ම ගැන සිහි කරලා සත්‍යක්‍රියා කරනකොට ඒකේ ප්‍රතිඵලයක් ලැබෙනවාද මෙන්න මෙවැනි කාරණා අද අපි ධර්ම දේශනාවේදී කතා කරනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උන්වහන්සේ තමන්ගේ සාධාරණකම් වෙනුවෙන් කෙනෙක් සත්‍යක්‍රියාවක් කරනවා මිසක් කවදාවත් සත්‍යග්‍රහ කිරීම ඊළඟට තමන්ගේ ඉල්ලීම් ලබා ගැනීම පිණිස නොයෙක් විදිහ උද්ඝෝෂණ නොයෙක් විදිහ කලබල කිරීම එවැනි දේවල් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නැහැ. නමුත් තමන් සත්‍යවාදී නම් තමන්ගේ සත්‍යවාදී ස්වභාවය පිළිබඳව දෙවියන්ට තුනුරුවන් සිහිපත් කළා දෙවියන්ගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් මම මේ වගේ ගුණධර්මයක් රකින්න කෙනෙක් මම මේ වගේ සීලාදී ගුණධර්මයන් දියුණු කරගන්න කෙනෙක් මේක සත්‍යය මගේ ජීවිතේට මෙවැනි කරදර බාධා අභූත චෝදනා නොඑක් අසාධාරණකම් මෙවැනි වැරදි ක්‍රියාවන් මගේ ජීවිතේට සිදු වෙලා තියෙනවා ඒ නිසා දෙවියනේ මං දිහා බලලා මට පිහිට වෙන්න මම මේ වගේ ජීවිතයක් ගත කරන කෙනෙක් මෙන්න මේ විදිහට කෙනෙකුට දෙවියන්ගෙන් පිහිට තමන්ගේ ගුණධර්ම ගැන සිහි කළ සත්‍ය ක්‍රියාවක් හැටියට ඉල්ලන්න පුළුවන්කම තියෙනවා බලන්න ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන බොහෝම ලස්සන සිදුවීම් ගණනාවක්. පින්වතුනි හැම පෝය දවසකටම දෙපෝයකට මාසයකට දෙවතාවක් සුධර්මා දිව්‍ය සභාව තෞතිසා දිව්‍ය ලෝකයේ සක්‍ර දෙවියන්ගේ මූලිකත්වයෙන් දේව සභාව රැස් වෙනවා. සුධර්මා දිව්‍ය සභාවේ දෙවිවරු එකතු වෙලා ධර්මයේ සාකච්ඡා කරනවා. පසළොස්වක පෝය දවසට දෙවියන්ට දහම් දෙසන්න අනාගාමි වෙච්ච බ්‍රහ්ම දෙවිවරු සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙන් දිව්‍ය ලෝකයට වැඩම කරන බව දීඝනිකායේ ජනවසබ සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට මේ සුධර්මා දිව්‍ය සභාව රැස් වෙලා අනිත් පෝය දිනවලට දෙවිවරු සාකච්ඡාවට ගන්නේ මේ සුධර්මා දිව්‍ය සභාවේ මුලින්ම සාකච්ඡාවට ගන්නේ අලුතෙන් දිව්‍ය ලෝකයේ පහළ වෙන්න සුදුසුකම් තියෙන දෙවිවරු කවුද? අලුතෙන් අනාගතයේ තව කොයිතරම් පිරිසක් දිව්‍ය ලෝකේ දිව්‍ය විමානවල පහළ වෙයිද? එතකොට මේ වගේ දෙවිවරු ඒ ගැන සාකච්ඡා කරනවා. දෙවිවරු ඒ ගැන හොයනවා. මේ ගැන හොයන්නේ දෙවියන් සක්‍ර දෙවියන්ගේ මූලිකත්වයෙන් මේ ලෝකයේ සිව් දිසාවන් පාලනය කරන විරූඪ විරූපාක්ෂ වෛෂ්ත්‍රවන් රුද්‍රාෂ්ඨ කියන මේ සතරවරම් දෙව් මහ රජවරුන්ට පවරනවා. තමන්ගේ දිව්‍ය සේනාව, දිව්‍ය පුත්තු, දිව්‍ය පරිවාර පිරිස මේ ලෝකේ සිව් දිසාවන්වල ගම් නියම් ගම් පුරා පත් කරලා ඒ අයගෙන් මිනිස්සුන්ගේ විස්තර ගන්නවා. මේ ගැන අංගුත්තර නිකායේ බොහොම ලස්සනට සඳහන් වෙනවා. පින්වතුනි අට කතාවල බොහොම පැහැදිලිව තියෙනවා මේ සතරවරම් දෙවියන්ගේ නියෝජිත දේවතාවරු ඒ ඒ ගම්මානවලට පත් කරලා තියෙනවා. නොයේ ගම්වල අරක්ගෙන ඒ ගම්වල තියෙන තොරතුරු ඒ දිව්‍ය සභාවට යවන්නේ සතරවරම් දෙවියන්ගේ අනසක යටතේ කටයුතු කරන ඒ සේනාවේ අනික් දෙවිවරු. ඒ ගම්වල කටයුතු කරන දේවතාවරු ධර්මයේ හඳුන්වන්නේ සීමස්තක දේවතාවරු කියලා. සාමාන්‍ය ගැමි වහරේ බොහෝ ගම්මානවල මිනිස්සු කියනවා මේ ගම්බාර දෙවිවරු කියලා. එතකොට මේ ගම්වල ඉන්න මේ දේවතාවරු
ඒ ගංවල ඉන්න මිනිස්සුන්ගේ ඒ අය කරන වැරදි අකුසල් අඩුපාඩු මේ සියල්ල දෙවියන් දකිනවා. ඒ වගේම කෙනෙක් අවංකව ධර්මයේ දියුණු කරනවා නම් සීලාදී ගුණධර්ම දියුණු කරනවා නම් බණ භාවනා කරනවා නම් තමන් සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන ධර්මය අවබෝධ කරන්න අවංක මහන්සියක් වෙන කෙනෙක් නම් ඒකත් දෙවියන් දකිනවා. එතකොට මේ පුද්ගලයන් පිළිබඳ සම්පූර්ණ සත්‍ය වාර්තාවක් සත්‍ය තොරතුරු දෙවියන් විසින් මේවා සටහන් කරගෙන මේ සියල්ල සුධර්මා දිවි සභාවට අරගෙන යන බව සඳහන් වෙනවා. දෙවියන් මේ ඒ පුද්ගලයන් ගැන සඳහන් කරන මේ සටහන් ලියාගන්න මේ පොත රන් පොත හැටියට සඳහන් වෙනවා. මේක මේ අකුරෙන් ලියලා මේ පෑන් වලින් ලියන පොතක් නෙමෙයි. මේ දෙවියන් විසින් සිහි කරනකොට මේ පුද්ගලයාගේ චරිතේ මේ විදිහට ලියන්න ඕන කියලා හිතනකොට ඒ සටහන් වෙන දෙවියන් විසින් භාවිතා කරන ග්‍රන්ථයක් හැටියට ඒ පුද්ගලයන්ගේ තොරතුරු රැස් වෙන තැනක් හැටියටයි මේ රම් පොත ගැන සඳහන් වෙලා තියෙන්නේ. එතකොට දෙවිවරු මේ මිනිස්සු හැමෝගෙම ඇත්ත తත්වයේ ඇත්ත ස්වභාවය ඔවුන්ගේ ක්‍රියාවන්ගේ සත්‍ය ස්වභාවය දේව සභාවලදී දෙවියන් සාකච්ඡා කරනවා. බොහෝ පිරිසක් ගුණධර්ම දියුණු කරනවා නම් දෙවිවරු සතුටු වෙනවා. අනාගතයේ දිව්‍ය පිරිස වැඩි වෙනවා. බොහෝ පිරිස දිව්‍ය ලෝකයේ උපදිනවා කියලා දෙවියන් සතුටු වෙනවා කියනවා. හැබැයි ඒ අය මේ විදි අකුසල් කරන අය වැඩි කියනකොට දෙවිවරු කම්පා වෙනවා. දිව්‍ය ලෝකෙට එන පිරිස අඩු වෙනවා. අපායවල වලට වැඩිපුර පිරිලා ඉතිරිලා යනවා කියලා දෙවියන් කම්පා වෙනවා කියනවා. ඒ නිසා පින්වතුනි අපිට පේනවා මේ ලෝකයේ කෙනෙක් ලෝකයට සිල්වතෙක් විදිහට පෙනී ඉන්න පුළුවන්. හැබැයි අපි දකිනවා කෙනෙකුට රහසී සැඟවිලා වැරදිකම් ඒ වගේම නොඑක් දුස්සීලකම් නොපනත්කම් කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ ලෝකයටම හැංගිලා නීතියෙන් වසන් වෙලා මේ ලෝකයාටම වසන් වෙලා එවැනි අඩුපාඩු වැරදි නොපනත්කම් කරත් ඒ සියල්ල දෙවියන් දකිනවා. දෙවියන්ට බොරු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බොහොම ලස්සන සිදුවීමක් තියෙනවා මහණෙනි. මේ ලෝකයේ අනික් සෑම දිනාටම වැඩිය තමන් ගැන සම්පූර්ණයෙන්ම පරිපූර්ණව තමන් කවුද, තමන් සිල්වත් කෙනෙක්ද දුස්සීල කෙනෙක්ද, තමන් කරන දේ හරිද වැරදිද, තමන් ලෝකයා රවට්ටනවද නැද්ද, මේ සියල්ල තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා. තමන් කවුද කියන එක තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා. තමන් ගැන තමන් දන්නේ යම්සේද අන්නේ ආකාරයටම හිත දකින දෙවියන් තමන් ගැන දකිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. අන්නේ නිසා තමන් ගැන සත්‍ය වූ වார்த்தාවක් තමන් කියන්නේ කවුද, තමන්ගේ ක්‍රියාවේ ස්වභාවය ගැන සියල්ල දෙවිවරු දේව සභාවල කතා බහ කරනවා. ඒ නිසා පින්වතුනි ඔබ අවංක කෙනෙක් නම්, ඔබ අවංකව සීලාදී ගුණධර්ම රකින්න කෙනෙක් නම්, ඔබ සද්ධාව දියුණු කරන, සීලය දියුණු කරන, ධර්මඥානය දියුණු කරන, ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව දියුණු කරන කෙනෙක් නම් අන්න ඔබට පුළුවන් ඔබ තුල තියෙන ගුණධර්ම ගැන සිහි කළ සත්‍යක්‍රියාවක් කරන්න. මම මේ විදිහේ ගුණධර්ම රකින්න කෙනෙක්, මේක සත්‍යයක්. මගේ කයින් වචනින් සිතින් මම මේ විදිහේ සීලාදී ගුණධර්ම රකින්නවා. මගේ වචනේ මම අකුසල් කරන්නේ නැහැ, මේක සත්‍යයි. මගේ කය මුල් කරගෙන මම අකුසල් කරන්නේ නැහැ, මේක සත්‍යයි. මගේ හිතෙන් පවා මම මේ විදිහේ මෛත්‍රී, කරුණා, මුදිතා ආදී සිතුවිලි වලින් බොහොම ධර්මානුකූල සිතුවිලි හිතන කෙනෙක්, මේක සත්‍යයක්. මේ සත්‍ය අනුභවයෙන් මට යහපතක් වේවා, මට සාධාරණයක් වේවා, මේ සිදුවෙන මේ අසාධාරණකම් වලින් තොරව මට යහපතක් වේවා කියලා අන්න තමන් තුල තියෙන සත්‍යවාදී ස්වභාවය ගැන සිහි කරලා සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්කම තියෙනවා. පින්වතුනි ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන ওই ජාතක කතාවල ඇතැම් අසාධාරණ ක්‍රියාවන් ඉදිරියේ බොහොම සීලවන්තයි එවැනි සත්‍යක්‍රියාවන් කරනකොට සක්‍ර දෙවියන්ගේ පඳුපුල ආසනේ පවා උණු වෙනා කියලා. එතකොට දෙවිවරුන්ට මේක දැනෙනවා. දෙවියන් ඉක්මනට ඒ දිහා බලලා ඔවුන්ට උදව් උපකාර කරන්න ඉදිරිපත් වෙනවා. ඒ පිණිස ඒ දෙවියන්පත් කරනවා. ඒ නිසා පිංගතුනි දෙවියන්ගේ උපකාර ලබන්න, දෙවියන්ගේ සහාය ලබන්න, දෙවියන්ගේ රැකවරණ ලබන්න ඔබ අවංකව සීලාදී ගුණධර්ම දියුණු කරගත්ත කෙනෙක් වෙන්න ඕන. දැන් බලමු අපි මේ සත්‍ය ක්‍රියාවක් කියන්නේ මොකක්ද? කොහොමද කෙනෙක් සත්‍යක්‍රියාවක් කරන්නේ? පිංගතුනි සාමාන්‍ය ඔබට හිතෙන්න පුළුවන් දැන් මේ කරුණු කියනකොට අනේ අපේ ජීවිතේ වැරදි වෙලා තියෙනවා, අපේ ජීවිතවල අඩුපාඩු වෙලා තියෙනවා, කොහොමද අපි සත්‍යක්‍රියාවක් කරන්නේ? හැබැයි ඔබේ ජීවිතේ පෙර වැරදි තිබුණත් ඔබට පුළුවන් නම් යම් මොහොතක පටන් මේ ධර්මය අහපු දවසේ ඉඳන් ඔබට ඒ වැරදි හදාගෙන
මම මේ අකුසල් වලින් වළකිනවා කියලා දිවිහිමියෙන් යම් ගුණධර්මයක් රකින්න උත්සාහ කරත් අන්න ඔබට පුළුවන් මං අසවල් දවසේ ඉඳන් මේ දක්වා මේ විදිහේ ගුණධර්ම රැක්කා මේ විදිහේ ගුණධර්මයන් ආරක්ෂා කරා මේක සත්‍යයක් මේ සත්‍යානුභවයෙන් මට යහපතක් වේවා කියලා තමන් ආරක්ෂා කරපු ගුණධර්ම තමන් තුල සත්‍යවාදීවම පිහිටි ගුණධර්ම ගැන සත්‍යක්‍රියාවක් කරන්න දැන් බලන්න අඟුලිමාල හාමුදුරුව ගැන කලින් කොයි තරම් වැරදි කරපු කෙනෙක්ද අහිංසක හැටියට හිටපු කෙනා බොහෝම දරුණු මිනි මරුවෙක් බවට පත් වුණා ඉදා ඇඟිලි මාලයක් හොයන්න ඇඟිලි 1000ක් එකතු කරගන්න හිතාගෙන කී දෙනෙක්වනම් මැරුවද අඟුලිමාල ගැන ධර්මයේ සඳහන් වෙන්නේ මුලදී අඟුලිමාල මිනිස්සුන්ව මරලා ඇඟිලි කපාගෙන ඒ ඇඟිලි ගස් බෙනවල ගල් ගුහාවල් වල තැන් තැන් වල හැංගුවා හැබැයි මේ ලේ රහට ඇදිලා ඉන සත්තු නොඑක් මස් ආහාර කරගන්න ගිජුලිහිණි ආදී සතුන් මේ ඇඟිලි ආහාර කරගත්තයි කුණු ලේ රහට ඇදිලාපු මේ සතුන් ආහාර කරගත්තා අවසානයේ සමහර ඒවා කුණු වෙලා ගියා දවස් දෙක තුන යනකොට අන්තිමට මේ අඟුලිමාල තීරණය කරා මේ ඇඟිලි කපලා තැන් තැන් වල හංගලා හරියන්නේ නැහැ මේක බෙල්ල ඉල්ල ගන්නට ඕනේ ඊට පස්සේ තමයි කපන කපන ඇඟිල්ල බෙල්ලේ එල්ල ගන්න උත්සාහයක් ගත්තේ මාලයක් හැටියට බෙල්ල දවට ගත්තා නමුත් ප්‍රායෝගික වෙනදී ඇඟිලි කීපයක් කපලා දවස් දෙක තුන යනකොට මේක කුණු වෙලා වැක්කිරෙන ඇඟි බලන්න කොයිතරම් පිළිකුලක් අපිරියාවක් දැනෙන්නේ නැද්ද නමුත් Tamanට ඉලක්කයක් තිබුණේ Tamanට ඇඟිලි 1000ක් සම්පූර්ණ කරගෙන මේ ගුරු පූජාවක් හැටියට මේ පූජාව ඉෂ්ට කරගන්න අන්තිමට මේ අඟුලිමාල කල්පනා කරා මෙහිම ඉක්කිනා දෙන්න මරලා මට ඇඟිලි 1000ක් හොයන්න හම්බෙන්නේ නැහැ අන්තිමට සිය ගණන් මිනිස්සු ඉන්න ගම්මාන වලට කඩා පැනලා විශාල පිරිසකට කඩුව අමෝරාගෙන ඒ කඩුවෙන් කොටාගෙන කොටාගෙන යනවා මරණයට පත්වෙච්ච බොහෝ දෙනෙකුගේ ඇඟිලි කපා ගන්න යන්තම් කීප දෙනෙක් පැනලා දුවගෙන තමන්ගේ ජීවිතේ බේර ගන්නවා ඊළඟට හැංගිලා ඉන්නවා ගැල්වල නැගලා ගැල් 500,000 වෙලදාම යන කණ්ඩායම් යනකොට මහා කැලේදී ඔවුන්ට ඒ කණ්ඩායමටම අර කඩුව අමෝරාගෙන පැනලා ගැල්වල හිටපු මිනිස්සුන්ව මරාගෙන මරාගෙන යනවා මේ විදිහට තමයි ඇඟිලි 1000ක් එකතු කරගන්න උත්සාහයක් ගත්තේ. අවසානයේ ඇඟිලි 999ක් එකතු වෙච්ච වෙලාවේ කල්පනා වුණා තව ඇඟිල්ලක් හොයාගන්න දවසක් දෙකක් හිටියොත් මේ ඇඟිලි ටිකත් කුණු වෙලා ආවි. අම්මා වුණත් කමක් නැහැ ඇඟිලි 1000 සම්පූර්ණ කරගන්නවා කියලා තමන්ගේ අම්මා මරන්න සිතුවිල්ල පහළ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ඇසට යොමු වුණා. පෙර අකුසල විපාකයක් මත මෙවැනි දෙයක් සිදු වුණත් ධර්මය අවබෝධ කිරීම පිණිසත් සංසාරේ පින් කරගත්ත කෙනෙක් බුදුරජාණන් වහන්සේ මේ අඟුලිමාල කියන මේ දරුණු මිනි මරුව දමනී කරලා උන්වහන්සේගේ අනුත්තරෝ පුරිස ධම්මසාරතී කියන මේ මහා බුදු ගුණෙන් මේ අඟුලිමාලව දමනී කරලා මේ බුද්ධ ශාසනය තුල බොහෝම සීලවන්ත භික්ෂුවක් හැටියට පැවිදි කරා දැන් අඟුලිමාල හාමුදුරු දැන් පැවිදි වෙච්ච කෙනෙක් සීලවන්ත කෙනෙක් හැබැයි පෙර අඟුලිමාල නම් බොහෝම දරුණු දහස් ගාණක් මරපු දරුණු මිනි මරුවෙක්. බලන්න මේ කර්ම විපාක තමන් කරා එන ආකාරය. අඟුලිමාල හාමුදුරුව දැන් පැවිදි වෙලා පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩම කරනවා. දැන් උන්වහන්සේ සීලේක පිහිටලා පිණ්ඩපාතේ වැඩම කරත් තමන් කරපු අර අකුසල් වල විපාක මේවා තමන් කරා මේ ජීවිතයේ තුලදීත් විටින් විට උන්වහන්සේට පීඩාවන් ගෙන දුන්නා. සමහර වෙලාවට පිණ්ඩපාතේ ගියාම මිනිස්සු අල්ලගෙන ගහනවා පාත්‍රයේ කුඩු කරනවා සමහර වෙලාවට ගස්වලට ගලක් ගැහුවත් මේ ගල කැරකිලා ඇවිල්ලා අඟුලිමාල හාමුදුරුවන්ගේ කොහිසේ පාත්‍රේ මේ තමන්ගේ ඇඟටමයි පීඩාවක් ගෙන දෙන්නේ බොහෝ වෙලාවල් වල ලේ පෙරාගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට එනවා උන්වහන්සේ වදාලා අඟුලිමාල ඔබම කරපු අකුසල් වල විපාක ඔබ මෛත්‍රී වඩන්න කීවා ඔබේ හතුරන්ටත් ඔබට හිරිහැර කරන අයටත් මිතුරන්ටත් මේ සියලු දෙනාටම මෛත්‍රී වඩන්න. බුදුරජාණන් වහන්සේගේ මේ උපදෙස් අනුගමනය කරමින් අඟුලිමාල හාමුදුරුව පුදුම වීරියකින් ධර්මයේ දියුණු කරන උත්සාහයක් ගත්තා. දවසක් මේ අඟුලිමාල හාමුදුරුව පිණ්ඩපාතේ වැඩම කරනකොට දරුවෙක් ලැබෙන්නේ නම්ම කෙනෙක් වේදනාවෙන් විලාප දෙනවා. උන්වහන්සේට හිතුණා මේ හඬ අහගෙන ඉඳලා කොයිතරම් වේදනාවකින්ද මේ විලාප දෙන්නේ අනේ මට පිහිට වෙන්න විදිහක් නැහනේ එවැනි මෛත්‍රී කරුණා සහගත සිතුවිල්ලක් අඟුලිමාල හාමුදුරුවන්ගේ හදවතේ ඉපදුණා
එදා පිණ්ඩපාත යන්නේ නැතුව ආපහු ජේතවනාරාමයට ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහන අඟුලිමාල පිණ්ඩපාත ලැබුණාද? අන්න ඒ වෙලාවේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහේ සිදුවීමක් මට අහන්න ලැබුණා. දරුවෙක් ලැබෙන්න අම්මා කෙනෙක් වේදනාවෙන් විලාප දෙනවා. අනේ ස්වාමීනි මට පිහිට වෙන්න විදිහක් නැහැ කියලා මගේ හිතේ බොහොම අනුකම්පාවක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ වදාළ අඟුලිමාල ඔබට පිහිට වෙන්න පුළුවන්. ඔබ සත්‍යක්‍රියාවක් කරන්න. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීපු කාරණේ. අඟුලිමාල හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ වදාළ අඟුලිමාල ඔබ සත්‍යක්‍රියාවක් කරන්න. අඟුලිමාල හාමුදුරුව අහනවා අනේ ස්වාමීනි කොහොමද මං මේ සත්‍යක්‍රියාව කරන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ අඟුලිමාල ඔබ හොඳට සිහි කරන්න කිව්වා ඔබේ ගුණ ධර්ම ගැන. සිහි කරලා මෙවැනි සත්‍යක්‍රියාවක් කරන්න මම දැන දැන කිසිම ප්‍රාණියෙක්ගේ ජීවිතයක් තොර කරලා නැහැ. මේක සත්‍යයි. මේ සත්‍ය අනුභවයෙන් සුවපත් වෙලා සුවසේ දරුවා බිහි වේවා කියලා සත්‍යක්‍රියාවක් කරන්න කිව්වා. මේ කරුණු ටික ඇහෙනකොට අඟුලිමාල හාමුදුරුවන්ට ලොකු බයක් ඇති ගැනීමක් ඇති වුණා. අනේ ස්වාමීනි මම කොහොමද ওই සත්‍යක්‍රියාව කරන්නේ? එදා කඩුව අරගෙන මම මිනිස්සු පස්සේ පන්නගෙන ගිහිලා කී දෙනෙක් වුණා මැරුවද? මගේ මුළු ශරීරයම ලේ වලින් තෙත් වුණා කියලා. එහෙව් මම කොහොමද දැන දැන කිසිම කෙනෙක්ගේ ජීවිතයක් තොර කරලා නැහැ මේක සත්‍යයක් කියලා සත්‍යක්‍රියාවක් කරන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ අහන අඟුලිමාල ඔබ ආර්ය ජාතිය ඉපදිච්ච දවසේ ඉඳන් මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් දැන දැන කිසිම සත්‍යයකගේ ජීවිතයක් තොර කරලා තියෙනවද? අන්න අඟුලිමාල හාමුදුරුව විමසලා බැලුවා තමන් පැවිදි වෙච්ච දවසේ ඉඳන් බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් ආරි ජාති ආරි කියන්නේ බුදුරජාණන් වහන්සේට කියන නම. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට බුද්ධ ශාසනය තුල ඉපදිච්ච දවසේ ඉඳන් ස්වාමීනි මම දැන දැන කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතයක් තොර කරේ නැහැ ඒක සත්‍යයක් කියෝ. එහෙමනම් අඟුලිමාල ඔබ ඒ සත්‍යක්‍රියාව ගිහින් කරන්න කිව්වා. එදා බුදුරජාණන් වහන්සේගෙන් අහලා ඉගෙනගත්ත මේ සත්‍යක්‍රියාව අඟුලිමාල හාමුදුරුවෝ අර දරුවා ලැබෙන්න වේදනාවෙන් විලාප දෙන මේ නැගණිය ළඟට ගිහිල්ලා බොහෝම මෛත්‍රියෙන් කරුණාවෙන් කියනවා යතෝහම් බගිනි බගිනි කියන නැගණිය පින්වත් නැගණිය ආර්යාය ජාතියා ජාතෝ මම ආරි ජාතිය ඉපදිච්ච දවසේ ඉඳන් සංචිච්ච පාණං ජීවිතාවෝ රූපේතා දැන දැන කිසිම ප්‍රාණියෙක්ගේ ජීවිතයක් තොර කරලා නැහැ තේන සත්‍යේන මේක සත්‍යයි සොත්ති තේ හෝති සොත්ති ගබ්බස්සාත් මේ සත්‍යානුභවයෙන් ඔබ සුවපත් වේවා සුවසේම දරුවා බිහි වේවා කියලා සත්‍යක්‍රියාව කරා. ඒ වෙලාවේ කිසිම වේදනාවක් නැතුව අර දරුවා පෙරහන් කඩියකින් වතුර වැගිරුණා වගේ දරුවා බිහි වුණා. බලන්න පින්වතුනි ඒ සත්‍යක්‍රියාව එදා පමණක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2500 ගණනක් වෙනකොට අදටත් දරුවෝ ලැබෙන්නේ ඉන්න අම්මලා මේ අඟුලිමාල පිරිති ආශිර්වාදයේ ලබනවා. අදටත් දරුවෝ ලැබෙන්න කලින් අඟුලිමාල පිරිත කියව ගන්නවා. එතකොට බලන්න ඒ තරම් දරුණු මිනිමරුවෙක් හැටියට එදා ජීවත් වෙච්ච මේ අඟුලිමාල නම් කෙනා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයට ඇතුල් වෙලා ආර්ය ජාතියේ ඉපදිච්ච දවසේ ඉඳන් ඒ කියන්නේ බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් පුංචි සතෙක්ගේවත් ජීවිතයක් තොර කරන්නේ නැතුව තමන් රැකපු සීලය ගැන සිහි කරලා එවැනි බල සම්පන්න සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්කම ලැබුණා. එහෙමනම් ඔබ හිතන්න ඇයි මට බැරි? ඔබේ ජීවිතේ පෙර වැරදි පෙර අඩුපාඩු පෙර අකුසල් වෙච්ච ඕන තරම් වැරදි තියෙන්න පුළුවන්. හැබැයි ඔබට පුළුවන් ඕනෑම මොහොතකේ වැරදි හදාගෙන සිල්වත් කෙනෙක් වෙන්න. පින්වතුනි ඔබට පුළුවන් නිවැරදි පුද්ගලයෙක් බවට පත් වෙන්න. ඔබ යම් දවසක මේ අකුසලේ භයානකකම මේ වැරදිවල භයානකකම දුස්සීලව ජීවත් වීමේ අනතුර තේරුම් අරගෙන සංසාර බය ගැන තියෙන වැටහීමෙන් මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ ශික්ෂාපද ගැන මම දිවිහිමියෙන් ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙනවා කියලා දැඩි අදිෂ්ඨානෙ. ඔබට සීලාදී ගුණධර්ම ආරක්ෂා කරගන්න පුළුවන් නම් ඔබට ධර්මයේ තියෙන ගුණධර්ම ඔබේ ජීවිතය තුළ දියුණු කරගන්න පුළුවන් නම් අන්න ඔබට පුළුවන් ඔබ තුළ තියෙන ගුණධර්ම ගැන සිහි කළ සත්‍යක්‍රියාවක් කරන්න. දැන් බලන්න අද දරුවෝ ලැබෙන්නේ ඉන්න අම්මලා ගිහිල්ලා අදටත් අඟුලිමාල පිරිත කියව ගන්න. අඟුලිමාල මහරහතන් වහන්සේගේ සත්‍යක්‍රියාවේ ප්‍රතිඵලය අදටත් ඒ ආශිර්වාදයේ ලබනවා. නමුත් ඔබ හිතන්න ඔබට ඊට වඩා 100,000 ගුණයක ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්. ඔබත් ඒ ගුණධර්ම තුල පිහිටලා
ඔබට පුළුවන් නම් ඔබේ කුසේ ඉන්න දරුවට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මම මේ විදිහේ සීලයක් දිනු කරන අම්මා කෙනෙක් මම මේ විදිහේ සීලාදී ගුණ ධර්ම ආරක්ෂා කරන කෙනෙක් මම පතිවෘතාව රකින්න අම්මා කෙනෙක් මගේ ස්වාමියා ඉක්බෝලා මම මේ විදිහේ වැරදි ජීවිත ගත කරලා නැහැ ඊළඟට මම මේ වගේ බොරු කියලා නැහැ කේලම් කියලා නැහැ පරුස වචන හිස් වචන වලින් වළකින කෙනෙක් මම හොරකම් කරන්නේ නැහැ මම ප්‍රාණඝාත කරන්නේ නැහැ මේක සත්‍ය මේ සත්‍ය අනුභවයෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා ඔබටම ඔබේ දරුවා ගැන සත්‍යක්‍රියාවක් කරගන්න පුළුවන් නම් බලන්න කොයිතරම් බලයක් තියෙනවද ඒ නිසා හොඳට මතක තියාගන්න අඟුලිමාල් මහරහතන් වහන්සේගේ සත්‍යක්‍රියාව අදටත් බලවත් හැබැයි මේ බලවත් සත්‍යක්‍රියාවේ ප්‍රතිඵලය ගන්න යන්නේ දුස්සීල අම්මා කෙනෙක් නම් මෙලෝ ධර්මයක් නැති ධර්මයේ ගැන පැහැදීමක් නැති ಗುಣධර්ම නැති දුස්සීල කෙනෙක් නම් ඒ සත්‍යක්‍රියාවේ ප්‍රතිඵලයේ ඔබට ඔබේ ලැබෙන්න ඉන්න දරුවට 100ට 100ක් ඒ ප්‍රතිඵලය ලබන්න බෑ. ඒ නිසා එහි ප්‍රතිඵලය හරියටම ලැබෙන්න නම් ඔබත් සීලාදී ಗುಣධර්මවල පිහිටලා ඔබත් සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් මට්ටමේ සත්‍යවාදී කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. අන්න එතකොටයි සත්‍යක්‍රියාවක ප්‍රතිඵල ලබන්න පුළුවන් වෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් වෙනවා මේ සත්‍යක්‍රියා කියන ඒවා බොහොම බලගත්ු දේවල්. වට්ටක ජාතකයේ ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ දවසක් රජගහනුවර වැඩ ඉන්නකොට වික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන මේ රජගහනුවර නගරේ උන්වහන්සේ වැඩම කරනකොට එක්තරා ප්‍රදේශයක විශාල ලැබුගින්නක් හටගෙන මේ ලැබුගින්න වේගයෙන් පැතිරීගෙන පැතිරීගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා මේ වැඩම කරපු මේ දිසාවට මේ ලැබුගින්න වේගයෙන් පැතිරිලා ආවා මේ ලැබුගින්නට බිය වෙච්ච වේගයෙන් ඇවිලීගෙන ඉන්න මේ ගිනි දැල් Taman දෙසට එනවා දැක්ක ඇතැම් කෙලෙස් සහිත භික්ෂුන් වහන්සේලා බියෙන් තැතිගත්තා සමහරු නොයෙක් උපක්‍රම යොදමින් වැලි ඉහිමින් ඊළඟට නොයෙක් ලී කෝටු අරගෙන මේ ගින්නට මේවා දමමින් මේ ගින්න එහාට මෙහාට විසිරුවමින් ගින්න නිවන්න ලොකු උත්සාහයක් ගත්තා. ඒ අතර ඇතැම් සීලාදී ගුණධර්ම තියෙන අය කියන්න පටන් ගත්තා. ඔය මොනවද කරන්නේ? මේ තුන් ලෝකේටම යහපත උදා කරන මහා පින්වන්ත ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපි ඉදිරියේ වැඩ ඉන්නව නේද? අපි මේ ගින්න නිවන්න බය වෙලා දඟලන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ අසලට යමු. උන්වහන්සේ බොහෝම ගුණවන්ත කෙනෙක්. මේ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ අසලට ගියා. බුදුරජාණන් වහන්සේ එක්තරා තැනක නතර වෙලා Taman දෙසට වේගෙන් බුර බුරා නැගින ගිනි දැල් මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා ඉන්න දිශාවට ඇදීගෙන එන ගිනි දැල් දිශාව බලාගෙන බුදුරජාණන් වහන්සේ එක තැනක නතර වුණා. ඒ දිහා බුදුරජාණන් වහන්සේ බලනවත් සමගම අර Taman දෙසට වේගෙන් ආපු ගිනි දැල් හරියට මහ මුහුදක රළ ආපස්සට යනවා වගේ මේ ගින්න නිවිගෙන නිවිගෙන ඈතට ගින්න නිවිගෙන ගියා. මේ සිදුවීම දැක්ක භික්ෂුන් වහන්සේලාට පුදුමාකාර සතුටක් ඇති වුණා. අනේ බුදුරජාණන් වහන්සේ කොයිතරම් බලසම්පන්න කෙනෙක්ද? බුදුරජාණන් වහන්සේගේ සතු ගුණය බලය, උන්වහන්සේගේ සතු හැකියාව කොයිතරම් ආශ්චර්යමත්ද? හැතැම් භික්ෂුන් වහන්සේලා මේ ගැන සිහි කරමින් බුදුරජාණන් වහන්සේට වැඳගෙන මේ සියලු දෙනාම කියන්න ගත්තා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ හරිම ආශ්චර්යයි. හරිම අද්භූතයි. මේ සිත් පිට නැති මේ මහා ගින්න මේ දෙසට බුර බුරා නැගින ගිනි දැල් තථාගත බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා දිසාවට වේගේ නැදීගෙන ආපු මේ ගිනි දැල් බුදුරජාණන් වහන්සේ මේ ගින්න දෙස බලනවත් සමගම ආපසු නිවිගෙන නිවිගෙන ගියා. බුදුරජාණන් වහන්සේගේ කොයිතරම් ආශ්චර්ය අද්භූත වූ හැකියාවක් තියෙනවද කියලා භික්ෂුන් වහන්සේලා කියා හිටියා. අන්නේ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, තථාගත බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ කළ අදිෂ්ඨානයක් නෙමෙයි කීවා මේ බලවත්ව පවතින්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගින්න නිවිගෙන ගියේ අද තථාගත බුදුරජාණන් වහන්සේ කළ අදිෂ්ඨානයක් සත්‍යක්‍රියාවක් නිසා නොවේ කීවා. භික්ෂුන් වහන්සේලා කැමති වුණා ඒ ගැන දැනගන්න. අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස ඒ අතීත කතාව අපට දේශනා කරන සේක්වා කියලා මේ සියලු දෙනාම ඒ අසල වාඩි වුණා. බුදුරජාණන් වහන්සේට ආසනයක් පනවලා දුන්නා. බුදුරජාණන් වහන්සේදා මේ අතීත කතාව ගෙනහැර දක්වමින් වට්ටක ජාතකයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ වට්ටක ජාතකයේ සඳහන් වෙන්නේ බොහොම ලස්සන සිදුවීමක්. එදා ඒ භූමියේ බෝසතාණන් වහන්සේ පාරමී ධර්ම පුරාගෙන යන මේ සංසාර ගමනේ එක් ආත්මයක
පුංචි වටුකුරුල්ලෙක් වෙලා වටුකුරුළු කූඩුවක ඉපදිලා හිටියා. ඒ අසල වනාන්තරේ බොහෝ වටුකුරුළු කූඩු වටුකුරුල්ලන් විශාල ප්‍රමාණයක් මේ වනාන්තරේ ජීවත් වුණා. ඔය වගේ ලැබුගින්නක් හටගෙන වේගෙන් මේ ගින්න පැතිරීගෙන එනකොට බොහෝ වටුකුරුළු පියාඹ ගන්න පුළුවන් අත්අටු හයිය තියෙන බොහෝ දෙනෙක් පියාඹලා අහසි කෑ ගහමින් විලාප දෙමින් බයෙන් තැති අරගෙන පියාඹලා ගියා. එදා බෝසතාණන් වහන්සේ පුංචි වටුකුරුල්ලෙක් වෙලා ඉපදිලා හිටියේ උන්වහන්සේට පියාඹ ගන්න තරම් අත්අටු ශක්තිමත් නැහැ පුංචි වටුකුරුල්ලා. හැබැයි මේ ගින්න වේගයෙන් තමන් ඉන්න දිශාවට එනකොට ඒ අම්මයි තාත්තයි මේ පුංචි වටුකුරුල්ලව අතහැරලා බයේ තැති අරගෙන පියාඹලා ගියා. එදා මේ වටුකුරුළු කූඩුව තුල මේ පුංචි වටුකුරුල්ලා තනි වුණා. හැබැයි තමන් ටිකෙන් ටික අර කූඩුවෙන් එළියට ඇවිල්ලා පහළ බලනකොට පේනවා තමන් ඉන්න මේ ගහ මේ පරිසරය බුර බුරා නැගින ගිනි දැල් වලින් වෙලාගෙන තමන්ගේ කූඩුව තව ටික වෙලාවකින් ගින්නෙන් පිච්චිලා යනවා. ඒ වෙලාවේ තමන්ට තමන්ගේ තියෙන සත්‍ය ස්වභාවය සිහිපත් වුණා. මේ වෙලාවේ මට පියාඹ ගන්න අත්අටු පණ නැහැ. මගේ අත්අටු ශක්තිමත් නැහැ. මගේ දෙමව්පියෝ මේ කුරුල්ලෝ සියලු දෙනාම මාව අතහැරලා පියාඹලා ගියා. මම මේ වටුකුරුළු කූඩුව තුල තනි වෙලා ඉන්නේ. එතකොට තමන්ගේ තියෙන සත්‍ය ස්වභාවය සිහි වෙලා ඒ වෙලාවේ පෙර සසර පුරුද්දට අතීතේ බුදුරජාණන් වහන්සේලාගේ තියෙන ගුණයක් සිහි වුණා. අතීතේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා මේ ආකාරයේ සත්‍යවාදී ස්වභාවයෙන් යුක්තයි. ඒක සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ තුල මෙවැනි ගුණයන් තිබුණා නම් ඒ සත්‍යයක්. මේ වෙලාවේ මේ වටුකුරුළු කූඩුවේ මං තනි වෙලා ඉන්නේ. මගේ දෙමව්පිය මාව අතහැරලා ගියා. මට පියාඹ ගන්න අත්අටු ශක්තිමත් නැහැ. මේක සත්‍යයක්. ඒ නිසා ගින්න ආපසු හැරෙන්න කියලා තමන් අර ගින්න දිහා බලලා හිතුවා පමණයි. ඒ සත්‍යවාදී ස්වභාවයත් සමගම අර ගින්න ආපසට නිවිගෙන ගියා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, එදා පුංචි වටුකුරුල්ලෙක් හැටියට ඉපදිලා ඉන්නකොට කරපු ඒ සත්‍යක්‍රියාවේ බලවත්කම අදටත් ඒ භූමිය තුල පවතිනවා. මේ කල්පේ පවතින තාක්කල් මේ භූමියේ ඒ සත්‍යක්‍රියාවේ බලවත්කම පවතිනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ලැබුගින්නෙන් මේ ප්‍රදේශයේම ඇවිලුණත් එදා ඒ වටුකුරුළු කූඩුව පිහිටියේ මෙන්න මේ තැනයි කිව්වා. එතන තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමගින් නතර වෙලා බුදුරජාණන් වහන්සේ අර ගින්න දිශාව බලාමින් වැඩ සිටිය තැන. අන්න එතන අදටත් ගින්නකින් පිලිස්සලා විනාශ වෙන්නේ නැහැ කියනවා. ඒ දිශාවට එන ගිනි දැල එතනින් නතර වෙලා ආපස්සට නිවිගෙන ගියා. බලන්න මේ සත්‍යක්‍රියාවේ තියෙන බලවත්කම. එහෙමනම් පින්වතුනි ඔබ හිතන්න පුංචි වටුකුරුල්ලෙක් හැටියට එදා ඒ තිරිසන් සතෙක් හැටියට ඉපදිලා හිටියත් පුංචි වටුකුරුල්ලට පුළුවන් වුණා නම් එවැනි බලගත්ු සත්‍යක්‍රියාවක් කරන්න. ඇයි මනුස්ස ජීවිතයක් ලැබපු ඔබට මේ කියන දේ තේරෙන තමන්ට සිහිනුවන තියෙන වීරිය තියෙන මනුස්ස ජීවිතයක් ලැබලා බුද්ධ කාලයක බුද්ධ ශාසනයක් පවතින යුගයක ඉපදිච්ච ඔබට ඇයි ඔබට බැරි සත්‍යක්‍රියාවක් කරන්න? ඇයි ඔබේ තියෙන ගුණධර්ම ගැන ඔබ දියුණු කරන ගුණධර්ම ගැන සිහි කරලා ඇයි ඔබට සත්‍යක්‍රියා කරන්න බැරි? ඒ නිසා පින්වතුනි වැදගත්ම දේ අපි තුල තියෙන ගුණධර්ම ගැන සිහි කරලා අපි විසින් කරන සත්‍යක්‍රියාවයි බලවත්ම සත්‍යක්‍රියාව බවට පත් වෙන්නේ. දැන් බලන්න ඔබ අහලා ඇති පිරිවානා පොත් වහන්සේ තුල ඔය වට්ටක පිරිත වගේමයි මත්ස්‍ය රාජ පිරිත කියලා තවත් පිරිතක් ගැන සඳහන් වෙනවා. ඒ මත්ස්‍ය රාජ පිරිත තුල සඳහන් වෙලා තියෙන්නේ බෝසතාණන් වහන්සේ එක්තරා ආත්මයක විලක මාළු රංචුවකට නායක වෙච්ච මත්සෙක් හැටියට ඉපදිලා ඉන්නකොට විශාල නියඟයක් දුර්භික්ෂයක් ඇති වෙලා තමන්ගේ මේ විලේ හිටපු අනිත් මත්සයන් එකින් එක මැරීගෙන යනකොට සත්තු ඇවිල්ලා ගොදුරු කර ගන්නකොට උන්වහන්සේ ඒ මත්සෙක් හැටියට ඉපදිලා හිටියත් ඒ සත්‍යක්‍රියාවක් කරා අහස දිහා බලලා වැසි වසීවා කියලා. ඒ සත්‍යක්‍රියාවෙන් වැසි ඇදහැලුණා කියලා සඳහන් වෙනවා. එතකොට බලන්න මෙවැනි පිරිත් අදටත් අපේ පැරණිනම් වැසි ඇති කිරීම පිණිස වැසි පිරිත මේ මත්ස්‍ය රාජ පිරිත වට්ටක පිරිත මෙවැනි සත්‍යක්‍රියාවල ආශිර්වාදයේ ලබනවා. ඒ නිසා පින්වතුනි හොඳට මතක තියාගන්න අපේ ජීවිතවල අපට සත්‍යක්‍රියාවක් කරලා පිහිට රැකවරණේ ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ යුගයේ තුල අපිට බොහෝ දෙනෙක්ගෙන් අහන්න ලැබෙන දේ තමයි හාමුදුරුවනේ අපි මේ විදිහ ජීවිත ගත කරනවා.
නමුත් අපට කරදර නමුත් අපිට හරියට ප්‍රශ්න අපිට මේ වගේ අසාධාරණකම් සිද්ධ වෙනවා අපිට මේ වගේ නොඑක් විදියේ නිନ୍ଦා අපහාස බොරු චෝදනා නොඑක් විදියේ කෙනෙහිලිකම් සිද්ධ වෙනවා ඇයි අපි මේ සිල්වත් වෙලා අපි මේ විදියේ ගුණධර්ම පුරාගෙන ඉඳලා ඇයි අපිට මෙහෙම වෙන්නේ අපිට මේකට මොකුත් කරන්න බැයිද බොහෝ දෙනෙක් අපෙන් අහන දෙයක් ඔන්න ඔබට කරන්න දෙයක් ඔබට කරන්න පුළුවන් ඔබ අවංකන ඔබ ඔය කියන දේ ඇත්ත නම් ඔබ සත්‍යවාදී නම් ඔබ සාධාරණ කෙනෙක් නම් ඔබට ඇත්තටම අසාධාරණයක් සිදු වෙලා නම් ඔබට පුළුවන් සත්‍ය ක්‍රියාවක් කරන්න ඔබ තුල තියෙන ගුණධර්ම වල සත්‍යවාදී ස්වභාවය ගැන සිහි කරලා ඔබට පුළුවන් සත්‍ය ක්‍රියා කරන්න දැන් බලන්න ඔබ අහලා ඇති මේ ලංකාදීපේ අතීත රජකම් කරා සිරිසංගබෝ කියලා රජ කෙනෙක් සිරිසංගබෝ රජතුමාගේ කාලේ මේ ලංකාවේ විශාල නියඟයක් දුර්භීක්ෂයක් ඇති වෙගෙන ගියා එදා මේ රටේ විශාල පිරිසක් මේ නියඟයේ දුර්භීක්ෂය නිසා පීඩාවට පත් වුණා මේ රජතුමා බොහෝම සීලාදී ගුණධර්ම වලින් යුතු මේ පාරමී ධර්ම පුරන බෝධිසත්ව රජ කෙනෙක් හැටියට බොහෝම ගුණ සම්පන්න රජ කෙනෙක් සිරිසංගබෝ රජතුමා තමන්ගේ රටවැසියන් වෙනුවෙන් සත්‍ය ක්‍රියාවක් කරන්න රුවන්වැලි මහා සෑය අසලට ගිහිල්ලා රුවන්වැලි මහා සෑයට වන්දනා කරලා මේ මළුව වටේ බුදුගුණ කියමින් වන්දනා කරලා සලපතල මළුවේ වාඩි වෙලා සත්‍ය ක්‍රියාවක් කරා මම මේ විදිහේ ගුණධර්ම තියෙන රජ කෙනෙක් මම ධාර්මිෂ්ඨව මේ විදිහට මගේ රටවැසියන්ට රජකම් කරන්නේ මම මිනිසුන් තලාපෙලා රජකම් කරන කෙනෙක් නෙමෙයි මේක සත්‍යයි මා තුල මේ විදිහේ ගුණධර්මයන් තියෙනවා මේක සත්‍යයි නමුත් මගේ රටවැසියන් මේ නියගින් පීඩාවට පත් වෙලා මගේ රටවැසියන්ට කරදර බහදා ඇති වෙලා මේ සත්‍ය අනුභවයෙන් මා තුල තියෙන සත්‍ය අනුභවයෙන් මේ රුවන්වැලි මහා චෛත්‍ය රාජානන් වහන්සේ තුල ඩ්‍රෝණයක් තරවඥ 13 මහන්සීලා වැඩ සිටිනවා ඒක සත්‍යයි ඒ සත්‍ය අනුභවයෙන් වැසි වසීවා නියගේ දුරු වේවා මගේ රටවැසියන්ට යහපතක් වේවා මේ රටවැසියන් සුවපත් වේවා කියලා සත්‍ය ක්‍රියාවක් කරගමින් අර මළුවේ සලපතල මළුවේ වාඩි වුණා වැසි වහිනකම් මම නැකිටින්නේ නැ මේ සත්‍ය ක්‍රියාවෙන්ම මෙතන මං වැඩ සිටිනවා කියලා මේ සිරිසංගබෝ රජතුමා රුවන්වැලි මහා සෑයේ සලපතල මළුවේ වාඩි වුණා ටික වෙලාවයි අහස කළු කරා මහා ධාරානි පාස්ත වර්ෂාවක් ඇදහැලිමින් අර නියගේ දුරු වෙලා ගියා රජතුමා මළුවේ පාවෙන මට්ටමට විශාල වැස්සක් ඇදහැලිලා නියගේ දුරු වුණා කියලා ඉතිහාසෙ සඳහන් වෙනවා එතකොට අපිට මෙවැනි දේශනා මෙවැනි සිදුවීම් වලින් මෙවැනි ඉතිහාස ප්‍රවෘත්ති වලින් අපිට දකින්න ලැබෙන්නේ මේ සත්‍ය ක්‍රියාව කියන දේ කොයිතරම් බලවත් දෙයක්ද නියගේ දුරු කරලා වැසි වස්සවන්න පුළුවන් මේ මහ පොළොව කම්පා වෙන සත්‍ය ක්‍රියාවන් ගැන ධර්මයේ සඳහන් වෙනවා ඔබ අහලා ඇති ඔබ කියවලා බලන්න එදා වෙස්සන්තර රජතුමා හැටියට රජකම් කරද්දී තමන් තුල තියෙන ත්‍යාග සම්පත්තිය ගැන හිතලා ඒ රජකම් කරපු ආත්මේ හත් වතාවක් මහ පොළොව කම්පාවට පත් වුණා වෙස්සන්තර රජතුමාගේ ඒ දානමය ඒ පුණ්‍ය ක්‍රියාවන් ජීවිත පරිත්‍යාගයෙන් කරන ඒ කැපකිරීම සිහි කරනකොට හත් වතාවක් මහ පොළොව කම්පා වුණා ඒ නිසා මෙවැනි තමන්ගේ සත්‍යවාදී ස්වභාවය සිහි වෙනකොට මේ බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු පවා කම්පා වෙනවා. ඒකට හේතුව මේ සතර මහා ධාතුන්ට බලපෑම් කරන්න පුළුවන් දේවතාවරු ගැන ධර්මයේ තියෙනවා. ඔබ බලන්න සංයුත්ත නිකායේ තියෙන වලාහක සංයුක්තේ. වැසි ඇති කරන්න පුළුවන් වැස්ස නවත්තන්න පුළුවන් 이르දි බල සම්පන්න දේවතාවරු ඉන්නවා. වලාහක සංයුක්තේ තියෙනවා වැස්ස වලාහක දේවතාවරු. යම් කිසි කෙනෙක් එවැනි නියගයක් දුර්භික්ෂයක් අවස්ථාවක මෙවැනි සත්‍ය ක්‍රියාවක් කරනකොට වැස්ස වලාහක දෙවියන් ඉදිරිපත් වෙනවා පිහිට වෙන්න. මේ සත්‍යවාදී ස්වභාවයත් එක්ක දෙවියන් ඉදිරිපත් වෙලා ඔහුට උපකාර කරනවා. එතකොට එදා සිරිසංගබෝ රජතුමාට තමන්ගේ රටවැසියන්ව ඒ නියගෙන් දුර්භික්ෂයෙන් මුදව ගන්න පුළුවන්කම ලැබුණා ඒ තමන් තුල තියෙන ඒ සත්‍යවාදී ගුණය නිසා. ඒ වගේමයි වාත වලාහක දෙවිවරු උන්න වලාහක දෙවිවරු සීත වලාහක දෙවිවරු අබ්බ වලාහක දෙවිවරු ආදී වශයෙන් සුලඟට සීතලට උෂ්ණත්වයට වලාකුළු වලට බලපෑම් කරන්න පුළුවන් 이르දි බල සම්පන්න දේවතාවරු ගැන ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා පින්වතුනි තමන්ට පුළුවන්කම තියෙනවා බලන්න බුදුරජාණන් වහන්සේක අවස්ථාවක වදාළ භික්ෂුන් වහන්සේලාට පෙන්නනවා මහණෙනි. අර ඈතින් පේන හිමාල කන්ද
හිත දියුණු කරපු කෙනෙකුට චිත්ත බලයෙන් මේ හිමාල කන්ද දෙකට පලන්න පුළුවන් කියන. ඒ තරම් මේ හිත දියුණු කරලා ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කෙනෙකුට මනාකොට දමණය කිරීම තුලින් ප්‍රතිඵල ලබන්න පුළුවන් දෙයක් මේ හිත තරම් දෙයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියනවා. හිත දමණය කරලා දැන් බලන්න හිත දියුණු කරලා නෙමෙයිද අහසින් යන්නේ. හිත දියුණු කරලා නෙමෙයිද පොළොවේ කිමිදිලා තව තැනකින් මතුවෙන තරම් 이르දි ප්‍රාතිහාර දක්වන්නේ. ජලයේ මත ඇවිදගෙන යනවා. නොයෙක් විදියේ ප්‍රාතිහාර පානවා. අහසේ සක්මන් කරනවා. යමා මහ පෙළහර පෑවෙත් හිත දියුණු කිරීම තුලයි. ඒ නිසා කෙනෙක්ගේ තියෙන මේ චිත්ත බලය කියන එක මහා බල සම්පන්න දෙයක්. හිත දියුණු කරලා හිත දමණය කරගත්ත කෙනෙකුට. නමුත් පින්වතුනි පෙර අකුසල් පෙර තමන් කරපු වැරදි පෙර සංසාරේ තමන් අතින් සිද්ධ වෙච්ච නොඑක් නොපනත්කම් මත ඇතිවන කර්ම විපාකත් එක්ක කෙනෙකුට තමන් කොයිතරම් සිල්වත් වුණත් කොයිතරම් ගුණවත් වුණත් කොයිතරම් සත්‍යවාදීව හිටියත් තම සමහර වෙලාවට ජීවිතේ කරදර බාධා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හැබැයි එවැනි ප්‍රශ්න වලින් අපිට ජය ගන්න තියෙන්නේ සත්‍ය ක්‍රියාවෙන්මයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට උන්වහන්සේට කොයිතරම් ප්‍රශ්න ඇති වුණාද? එදා සුන්දරි පරිබ්‍රාජිකාව මරලා ඒ මලකුණ ගෙනලා ජේතවනාරාමේ හංගලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මේ මරණය ගැන චෝදනාව ඉල්ල කරා. සාමාන්‍ය මිනිමැරුන් චෝදනාවක් නෙමෙයි. කාන්තාවක්ව මරලා ජේතවනාරාමේ හංගලා. කවුද මේකට වග කියන්න ඕනේ? මේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාත් මේ විදියට තමයි අන්නේ තීර්ථකයෝ මිනිස්සුන්ව පෙළඹෙව්වේ. සුන්දරී පරිබ්‍රාජිකාවගේ මේ මෘත දේහේ මේ මැරිච්ච මලකුණ අරගෙන ඇඳක තියාගෙන ජේතවනාරාමේ ඉදිරියේ මිනිස්සු කුපිත කරලා ජේතවනාරාමේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට බැනවදෙමින් අර මලකුණ උස්සගෙන පෙළපාලි ගියා කියලා සඳහන් වෙනවා. එවැනි නොයෙක් අභූත චෝදනා ඉදිරියේ පසුවදා භික්ෂූන් වහන්සේලා මේ නගරයට පිණ්ඩපාත යනකොට මිනිස්සු මග දිගට රැකලා ඉඳගෙන භික්ෂූන් වහන්සේලාට බණින්න නින්දා අපහාස කරන්න පටන් ගත්තා. එනවද පාත්‍ර උස්සගෙන හිතුවද අපි දාන දෙයි කියලා. මේ අයගේ හැටි අපි දන්නේ නැද්ද? මේ විදිය පෞකාරයෝ නේද කියලා අර භික්ෂු සංඝයාට අර අභූත චෝදනා විශ්වාස කරපු බොහෝ පිරිස් බැනවැදුණා. ආනන්ද හාමුදුරුව එදා බුදුරජාණන් වහන්සේ අසලට ඇවිත්ලා පිණ්ඩපාතේ ගිය ආනන්ද හාමුදුරුව ඉක්මනට ආපහු ආවා. ඇවිදින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි ඉක්මනට මේ නගරේ අතහැරලා යමු කීවා. මේ මිනිස්සු හරියට නින්දා අපහාස කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද අපි තව තැනකට ගියාම එතනත් එහෙම දෙයක් වුණොත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එතනත් අපිට එවැනි නින්දාවක් අපහාසයක් අභූත චෝදනාවක් එල්ල වුණොත් අපි එතනින් වෙන තැනකට යමු කීවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද එතකොට ඒ ගිය තැනත් එහෙම වුණොත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දඹදිව කියන්නේ බොහොම විශාල රාජ්‍යයක් කියලා. අපේ ජීවිත කාලෙම උනත් ඇවිද ඇවිද ගෙවා දාන්න පුළුවන්. ඒ නිසා එතනත් කරදරයක් වුණොත් අපි එතනින් තව තැනකට යමු. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඕක නෙමෙයි කිව ශ්‍රමණයන්ගේ මේ බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රතිපක්තිය. අටලෝ දහමට මූණ දෙන්න කීවා. ලාභාලා නින්දා ප්‍රශංසා සැප දුක යස අයස මේ අෂ්ටලෝක ධර්මයට මූණ දෙන්න කීවා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ බොහොම වැදගත් දෙයක් එදා දේශනා කරා ආනන්දය. යම් තැනකදී යම් ප්‍රශ්නයක් ඇති වුණා නම් එතනම ඉඳිමින් තමන්ගේ නිවැරදි භාවය ඔප්පු කරලා මිසක් එතනින් යන්න එපා කීවා. දැන් බලන්න එදා එවැනි ප්‍රශ්නයක් ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග ඒ නගරේ අතහැරලා ගියා නම් එහෙමනම් ඒ මිනිස්සු අන්නේ තීර්ථකයෝ කියනවා ඔන්න ඇත්ත එළි වෙනකොට පැනලා ගියා. බලන්න අද වෙනදී අද සමහර වෙලාවට බොරු චෝදනා වෙන්න පුළුවන්, අද්භූත සිදුවීම් වෙන්න පුළුවන්, නොයේ කටකතා වෙන්න පුළුවන්. කෙනෙකුට දරා ගන්න බැරි වෙනකොට සමහරු ගම රට අතහැරලා ගෙවල් විකුණලා පැනලා යනවා. සමහරු රටෙනුත් පැනලා යනවා. සමහර වෙලාවට නිিন্দা අපහාස වලට මූණ දෙන්න බැරුව සිය දිවි හානි කරගන්නවා. එක්ක වසබොන්න කෝච්චි වලට පයින්න. බලන්න මේ ජීවිත හානි කරගන්න බොහෝ පිරිසකගේ විමසගෙන විමසගෙන ගියොත් මොකද්ද හේතුව? අටලෝ දහමට මූණ දෙන්න බැරි වීම. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය යම් තැනකදී යම් ප්‍රශ්නයක් ඇති වුණා නම් යම් අභූත චෝදනාවක් එල්ල කරලා නිিন্দা අපහාස කරා නම් එතනම ඉඳිමින් තමන්ගේ සත්‍යවාදී ස්වභාවය ඔප්පු කරලා පෙන්වන්න කියනවා.
එදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ ආකාරي අවවාද අනුශාසනා ලබා දුන්නා. දෙවනි දවසෙත් පිණ්ඩපාතේ ගියා. කවෝ කාගෙන්වත් දානි ටිකක් නැ බැනුම් විතරයි. බැනුම් අහගෙන ආව අහපහු. තුන්වෙනි දවසෙත් පිණ්ඩපාතේ ගියා. එදත් මිනිස්සු බැන වැතුණා. බුදුරජාණන් වහන්සේ ඊළඟ දවසේ භික්ෂුන් වහන්සේලා රැස් කරලා ගාථාවක් ඉගැන්වුවා. මෙන්න මේ ගාථාව ඔබට ඉතාම වැදගත්. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ගාථාවක් ඉගැන්වුවා. යම් කිසි කෙනෙක් බොරුවට නිিন্দা අපහාස කරොත් අභූතයෙන් චෝදනාවක් එල්ල කරොත් බොරු චෝදනාවක් පිට බැන වැතුනොත් මෙන්න මේ ගාථාවෙන් ප්‍රතිඋත්තරයක් දෙන්න කීවා. නිකම්ම බැනුම් අහගෙන ඉන්න එපා, මේ ගාථාවෙන් ඔහුට උත්තරයක් දීලා ඉන්න. අන්න බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ගාථාවක් ඉගැන්වුවා. අභූතවාදී නිරයන් උපේති යෝචාපි කත්වා නකරෝමීති චාහ උබෝපිතේ පෙච්ච සමා භවಂತಿ නිහීන කම්මා මනුජා පවත්ත. මෙන්න මේ ගාථාව බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියලා දුන්නා, ඉගැන්වුවා. මේ ගාථාවේ තේරුම තමයි අභූතවාදී නිරයන් උපේති, යම් කිසි කෙනෙක් අභූතෙන් බොරුවට යම් චෝදනාවක් එල්ල කරොත් සිල්වතුන්ට ගුණවතුන්ට ඒ කෙනා ඒ අභූත චෝදනාව එල්ල කිරීමේ අකුසල විපාකයෙන් නිරයන් උපේති. ඔහු ඒ කාන්තෙන් නිරේ උපත කරා යනවා. යෝචාපි කත්තා නකරෝමීති චාහ යම් කිසි කෙනෙක් වැරදි වැඩ කරනවා, අකුසල් කරනවා. හැබැයි මම කරේ නෑ, මම ඒවා කරලා නෑ කියලා බොරුවට දිවුරනවා වැරදි කර කර. එවැනි කෙනත් ඒ අකුසලේ බලවත් වෙලා නිරේ උපදිනවා කියනවා. උභෝපිතේ පෙච්ච සමා භවಂತಿ, ඒ දෙන්නම සමාන වූ අකුසල කර්මයන් නිසා නිරේදී එක තැනම තමයි කියන උපදින්. නිහීන කම්මා මනුජාපවත්, ඒ කරපු පහත් නිහීන කර්ම වලින් ඒ මනුස්ස ජීවිතෙන් පහලට වැටිලා නිරේ තුල බොහෝ කාලයක් දුක් විඳින්න සිදු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. උන්වහන්සේ වදාලා භික්ෂුන් වහන්සේලාට තමන්ට බණින නිඳා පහස කරන අයට මේ ගාථාවෙන් ප්‍රතිඋත්තර දෙන්න. එදා බුදුරජාණන් වහන්සේ වදාලා මේ නිඳාව අපහසයේ සිදු වෙලා දවස් 7ක් ඇතුළත මේක ඇත්ත එහෙලිදරව් වෙනවා. ඒ නිසා බණින අයට මේ ගාථාවෙන් ප්‍රතිඋත්තර දෙන්න කිව්වා. බලන්න හරියටම දවස් 7 යනකොට මේ චෝදනාවේ ඇත්ත නැත්ත හෙලිදරව් වුණා. එදා කුසල් රජතුමා හොයාගත්ත තමන්ගේ රාජපුරුෂයන් යොදවලා මේ ක්‍රියාව, මේ සුන්දරිව මරලා මේ ජේතවනාරාමෙට මලකුණ ගිහින් විසි කරලා මේ කටයුත්ත සැලසුම් කරේ කවුද කියලා අන්නේ තීර්ථකයෝ විශාල පිරිසක් හොයාගෙන මේ කරුණු හෙලිදරව් කරගෙන ඒ සියලු දෙනාට දනුවන් ලබා දුන්නා. ඒ නිසා අපිට පේනවා බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතවලටත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට පවා නොයෙක් නිඳා අපහස කරදර බාධා ඇති වෙච්ච සිදුවීම් ධර්ම ග්‍රන්ථවල තියෙනවා. බලන්න අපි සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේට එදා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මේ අභූත චෝදනාවක් එල්ල කරලා සුන්දරී පරිබ්‍රාජිකාව මරලා නිඳා අපහස කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ සත්‍යක්‍රියාව ගහතාවකින් තමයි භික්ෂුන් වහන්සේලාට ප්‍රතිඋත්තර දෙන්න කියලා ගහතාවක් ඉගැන්වුවේ. එනිසා පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ අවිහිංසාවාදී සත්‍යක්‍රියාවෙන් ජය ගන්නා වූ ක්‍රමවේදයක් තමයි බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ. ඒ නිසා ඔබේ ජීවිතේට නොයෙක් ප්‍රශ්න, ගැටලු, පීඩාවන්, නිඳා අපහස, නොයෙක් දහස් ගණන් ගැටලු ප්‍රශ්න තියෙන්න පුළුවන්. අද අපි ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් කොහොමද ඉතින් කියලා ඒ හැම කෙනෙක්ම කියන්නේ අනේ අපිට මේ වගේ කරදර. අපි මේ හිටියට hina වෙලා හිටියට අපි ඇතුලෙන් බොහෝම ප්‍රශ්න වලින් පීඩා විඳිනවා. අපි මෙරි ජීවත් වෙනවා. අපි හදවතින් අඬනවා. ඔය වගේ බොහෝ දෙනෙකුගේ ජීවිතවල ප්‍රශ්න, ගැටලු, පීඩාවල් මේවා තියෙනවා. කෙනෙක් ඉපදුනා නම් ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේ සියලු දුක ඉපදීමත් එක්ක ලැබෙන ධර්මතාවය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ඕකයි. උන්වහන්සේ ඉපදීම සැපයි කියලා දේශනා කරේ නැහැ. ඉපදීම දුකක්, ජාතිපි දුක්ඛ. ඒ ඉපදීමක් ලැබුණා නම්, ඒ දුකට වැටුණා නම් ඉපදීමත් සමග ලැබෙනවා හේතුවට අනුව ඵලයක්. ඒ ඵලය තමයි ජරාවටපත් වෙනවා. ජරා ව්‍යාධි සෝ පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම්, නොයේ කරදර, කම්කටොළු, පීඩා, ලෙඩ රෝග මේ දහසකුත් ප්‍රශ්න, ගැටලු, පීඩාවල් මැද්දේ තමයි මේ ජීවිතේ ගෙවා ගන්න තියෙන්නේ. ඒ ගෙවන ජීවිතයේ තුල කවදා, කොතන, කොයි මොහොතේ ඒ ජීවිතය අවසන් කරලා කොහේ උපත කරා යයිද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ.
එනිසා පින්වතුනි අපිට ප්‍රශ්න ගැටළු වෙනකොට අපි විසඳුම හැටියට කරන්න හදන දේවල් වලින් තවත් අකුසල් රැස් වෙනවා නම් තවත් අපි අනතුරේ වැටෙනවා නම් එවැනි අකුසල් නොකළ යුතුයි. බුදුරජාණන් වහන්සේ වදාළේ තමන් යමක් කරලා පසුතැවෙන්න වෙනවා නම් ඒ දේ කරන්න එපා කියනවා. ඒ නිසා තව තවත් අකුසල් රැස් කරගන්නේ නැතුව ඔබට පුළුවන් ඔබේ ගුණධර්ම ගැන සිහි කළා සත්‍යක්‍රියා කරන්න. ඒ නිසා පින්වතුනි ඔබ සත්‍යක්‍රියාවක් කරන්න නම් ඔබ අවංකව තුනුරුවන් කිරී පැහැදිච්ච තුනුරුවන් ගුණ සිහි කරන සද්ධාවන්ත කෙනෙක් වෙන්නට ඕන. ඔබ අවංකව ඔබේ හෘද සාක්ෂියට එකඟ සීලවන්ත කෙනෙක් වෙන්නට ඕන. ඔබ හොඳට ධර්මයේ දියුණු කරන වීරියවන්ත අකුසල් ප්‍රහාණය කරන්න මහන්සි ගන්න කෙනෙක් වෙන්න. ඔබ තුල තියෙන මේ ගුණ ධර්මවල සත්‍යවාදී ස්වභාවය සිහි කරලා දෙවියන්ගෙන් ඉල්ලීමක් කරන්න මේ විදිහේ ගුණ ධර්ම පුරන කෙනෙක් මේක සත්‍යයි. ඒ නිසා මේ සත්‍යානුභවයෙන් මට මේ තියෙන කරදර බාධා හිරිහැර දුරු වෙලා මට යහපතක් වේවා. මම නිදුක් වේවා, මම නිරෝගී වේවා, මම සුවපත් වේවා. ඒ විදිහට ඔබ නිතර නිතර සත්‍යක්‍රියා කරන්න. අන්න එතකොට ඔබට කරදර බාධා හිරිහැර පීඩා වලින් නිදහස් වෙච්ච මානසික සැනසීමක් සැහැල්ලුවකින් යුතු අටලෝ දහම ඉදිරියේ කම්පා නොවන අකම්පිත හිතක් ඇති කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. එහෙමනම් ඔබ හැම දිනාටම ධර්මානුකූලව ඔබේ ජීවිත ගත කරමින් ධර්මයෙන්ම පිහිට රැකවරණයේ සලසා ගන්න ඔබ හැම දිනාටම මේ ධර්ම කරුණු ටික ඔබට උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ගෞරවනීය ගල්කොමේ ගාණිතුමා ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරනවා මහා බෝධිගිරි ඒ යමන නිර්වාණ සුවපත් මේ පිට හේතු වාසනා වේවා සාදු 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 එසේම මම ඔබ සියලු දෙනා ප්‍රති පහදු වැඩු ඔබගේ දෙමව්පිය සහෝදර නෑ හිත මෙතු ආදී දාති පතරෝද විතරෝද යහළු වේවි සතරපා සත්‍ය ලෝක සත්‍ය සතරවර දෙවියෝ සත්‍ය සේවයේ සත්‍ය සත්‍ය ලෝක Thank you.